ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව මීගොඩ ආයුර්වේද රෝහල මගින් ප්‍රදර්ශනාත්මක යෝග සංදර්ශනයක් මීගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්තුණා. මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා. ප්‍රජා සෞඛ්‍ය ඒකකය හා මීගොඩ ඔසු යන පළාත් ආයුර්වේද රෝහල මේ සංවිධානය කළා. පිළියන්දල, කහතුඩුව, වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය හා උඩමළුව සංඝසතුකොට පූජා කෙරුණා. සුරේස් රංජන් වැලිසර්ගේ මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙය ඉදිකර තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය යාකැටවල ධර්මප්‍රිය ස්වාමින් වහන්සේගේ ඉල්ලීමකට අනුව මෙය ඉදිකර තිබෙනවා. අපි මේක අද ජනසතු කරන්න අපිට හැකියාව ලැබුණා. අපි ලොකු සතුටක් තියෙනවා අද අපි මේක ඉවර කරගන්න ලැබීම ගැන. මම කියන්න කැමතියි අදින් පසුව මේ හැම කෙනෙකුටම ඇවිල්ලා මේක වන්දනාමාන කරන්න ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා ජපානයේ සහය ලබා දෙමින් ගිවිසුමකට අත්සන් තැබුණා. මේ අනුව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා රුපියල් මිලියන 300කට අධික මුදලක් වෙන් කෙරෙනවා. 2002 වසරේ සිට ජපානය මේ සඳහා සහය දක්වනවා. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙහිදී අදහස් දැක්වුවා. දිවයින පුරා කොස් පැල 1300ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. මීට සමගාමීව වෙනත් පැල වර්ග 200ක් සිටුවීමද සිදුවෙනවා. පෞද්ගලික අංශයේද සහය ලබා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. හරිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන්ගත් තවත් එක් පියවරක් ලෙසටයි පැල සිටුවීම සිදුවන්නේ. මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික පාසලේදී පොසොන් බැතිගී ප්‍රසංගයක් පැවැත්වුණා. මොරටුව ප්‍රදේශයේ කතෝලික පාසලක බොදු බැතිගී ප්‍රසංගයක් සංවිධාන කෙරුණු පළමු අවස්ථාව ලෙසටයි මෙය සැලකෙන්නේ.